වේදිකාවේ සිටින දේශපාලන පක්ෂ නායක සහෝදරවරුනි, වෘත්තීය සමිති නායක සහෝදරවරුනි, ශිෂ්‍ය නායක සහෝදරවරුනි, ප්‍රිය සහෝදරවරුනි, සහෝදරයන්, වෘත්තීය සමිති ඒකාබද්ධ බල මණ්ඩලය හැටියට මීට ටික වේලාවකට පෙර සම්මත කරපු ඒ යෝජනාවට වෘත්තීය සමිති ඒකාබද්ධ බල මණ්ඩලයේ සම්පූර්ණ සහයෝගය සම්පූර්ණ ක්‍රියාකාරීත්වය පිරිනමනවායි කියන කාරණාව මතක් කරන්නට ඕන. මිත්‍රවරුනි, සහෝදර සහෝදරියනි, වෛද්‍ය උපාධිය සල්ලි වලට විකුණන්න ගිය පළවෙනි පාර නෙමෙයි මේ. මේත පෙර අගමැතිගේ මාමණ්ඩි ජයා ජයවර්ධන හයෙන් පහක බලය අරගෙන ඇවිල්ලා ගෑණියෙක් මිනිහෙක් කරන්න බැරි, මිනිහෙක් ගෑණියෙක් කරන්න බැරි ව්‍යවස්ථාවක් සම්මත කරගෙන වෛද්‍ය උපාධිය විකුණන්න ගියා. රාගම වෛද්‍ය විද්‍යාලය හදලා ඒ රාගම වෛද්‍ය විද්‍යාලයේ උපාධිය සල්ලි වලට විකුණන්න ගියා. ඒ වෙලාවේ වෘත්තීය සමිති ඒකාබද්ධ බල මණ්ඩලයේ හැටියට ඒක දෙවෙනි පෙළ නායකයෙක් හැටියට ඒ සටන පරාජය කරන්න ශිෂ්‍ය ව්‍යාපාරයත් එක්කලා, එදා හිටපු වෛද්‍යවරුත් එක්කලා, එදා හිටපු දේශපාලන පක්ෂ වමේ දේශපාලන පක්ෂත් එක්කලා සටන් කරලා අපි ඒ සටන පරාජය කරුවා සහෝදරවරුනි. එනිසා අපේ ජීවිත කාලය තුර දෙවෙනි වතාවට ඇවිල්ලා තියෙනවා බෑන වෛද්‍ය උපාධිය විකුණන්න යනවා. අද අපි රැස්වෙලා ඉන්නේ ඒ සයිතන් එක අහෝසි කරන අරගලයට අත ඉරහඳවගේ විශ්වාසයි අපට සයිතම් සටන ජයරගෙන සයිතම් එක පරාජය කරන්න පුළුවන් කියන විශ්වාසය අපට තියෙනවා. මිත්‍රවරුනි, සහෝදර සහෝදරියනි, අද සයිතම් එක අහෝසි කරන එක තමයි අපේ ප්‍රධාන කාරණාව. අපි හැමදාම පෙනී හිටිය බුද්ධ සමිති ඒකාබද්ධ බල මණ්ඩලයේ 1964 ඉඳලා නිදහස් අධ්‍යාපනය රැකගන්න, ජාතික සම්පත් රැකගන්න, මේ රටේ ජනතාවගේ අයිතිවාසිකම් රැකලා දෙන්න අපි හැම ආණ්ඩුවක් එක්කලම ආණ්ඩුව ඇතුළේ තිනගෙන අරගල කළ අපට පුරුද්දක් තියෙනවා. මිත්‍රවරුනි, සහෝදර සහෝදරියනි, සයිතම් එක අහෝසි කරන්න අපි ප්‍රාචීන සහයෝගය දෙනවා වගේම 2016 රජයේ සේවකයන්ගේ විශ්‍රාමයට උපයිතිය කබල තියෙනවා. මේ ආණ්ඩුවම තමයි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවම තමයි 2004 අපි සියලු දෙනාගේම විශ්‍රාමයට උපයිතිය කැපුවේ. අපි ඒක ආණ්ඩුව වෙනස් කළා තමයි දිනාගත්තේ. ආණ්ඩුව වෙනස් කළා තමයි දිනාගත්තේ. මිත්‍රවරුනි, සහෝදර සහෝදරියනි, අපි මේසරේ එකක් දිනනවායි කියන කාරණාව අපි මතක් කරන්නට ඕනේ. රාජ්‍ය ආයතන විකුණන එක ඒක එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිය. ඒ ප්‍රතිපත්තිය පරාජය කරන්න අපට හයිය තියෙනවා මේ රටේ වැඩ කරන ජනතාවට, මේ රටේ ප්‍රගතිශීලී දේශපාලන පක්ෂවලට හයිය තියෙනවායි කියන කාරණාව අපි මතක් කරන්න ඕනේ ආණ්ඩුවට. එත්කා ගිනිසුම හරහා මේ රටේ විද්වතුන්ගේ වැටුපට ගහන්න යන මේ වැඩේට අපි ඉඩ දෙන්නේ නැහැ. මිත්‍රවරුනි, සහෝදර සහෝදරියනි, අපට එකඟ වෙන්න පුළුවන් වෙලා තියෙන්නේ මේ හතර විතරයි. අර නිමල් සහෝදරයා කිව්වා වගේ අපි එකාට එකා නැති මිනිස්සු එකතු වෙලා ඉන්නවා මේ හතර අතේ. අපි දකින්නේ සයිතම් එක පරාජය කළා මේ සටන ඉවර වෙන්නේ නැහැ. විශ්‍රාම වැඩුම පරාජය කළා මේක නවතින්නේ නැහැ. ජාතික සම්පත් විකිණීම නතර කිරීමෙන් මේක නවත්තන්න බෑ. එත්කා ගිවිසුම ජයග්‍රහණේ අපේ සටන නවතිනවද? නැහැ. මිත්‍රයා සහෝදරයා සහෝදරියා, මේ ආණ්ඩුවට දැන් අවුරුදු දෙකමාරක් ගිහිල්ලා ඉවරයි. තව තියෙන්නේ අවුරුදු දෙකමාරයි. දැන් මේ යනගේ කියන ආණ්ඩුවක් ඉන්නේ. මේ යනගේ කියන ආණ්ඩුව මේ අවුරුදු දෙකමාරට ඉස්සෙල්ලා මේ රටේ ජනතාව ඡන්ද දීලා මොනවාද බලාපොරොත්තුනේ ආණ්ඩුවේ?
රැකියා පාලොක්ෂලස්සේ ලැබුණද බඩුමිලා අඩු කලාද රුපියලේ වටිනාකම ඉහළ දැම්මද සංවර්ධනය වේගෙන් ගෙනිච්චද ආර්ථිකය වර්ධනය කෙරුවද අපට හරිම වේදනාවක් දැනෙනවා සහෝදරයා මේ සතවර්ෂයේ ආර්ථිකය මර්මස්ථානය වෙන්නේ ආසියාව ඒක චීනයත් ඉන්දියාවත් පදනම් කරගෙන ඇතිවෙන්නා වූ ඒ සංවර්ධනය රටවල් හරහා ගමන් කරනවා අද නේපාලයත් අපිත් විතරයි පස්සේ වලිගෙට ඇදලා ඉන්නේ මේගොල්ලන්ට ආණ්ඩුව බාර දුන්නේ 5% ආර්ථික වර්ධනයක් තියෙච්ච රට අද වෙනකොට 3% ගානයි ආර්ථික වර්ධන වේගය නේපාලයේ අපි විතර එතන ඉන්නේ ඉන්දියාව 5% ගානකට නැගලා අනිත් රටවලුත් එමය බංගලාදේශෙත් 5% ගානකට නැගලා අපේ සංවර්ධනයට මොකද වුනේ මම අහනවා මොකද්ද මේ ආණ්ඩුව ඉෂ්ට කරලා තියෙන පොරොන්දු තමුන්නාසලට වෙච්ච පොරොන්දු වලින් මොකක්ද ඉෂ්ට කරලා තියෙන්නේ ඒ නිසා සහෝදරයා සහෝදරිය අපට අද පැවරිලා තියෙනවා විශේෂ කාර්යභාරයක් මේකට සමහර දිනක් අපිත් එක්කලා එකඟ නොවෙන්න පුළුවන් අපිට මේ ආණ්ඩුව ගෙදර ඇරලා වෙන ආණ්ඩුවක් තෝරගන්න තුරු ඒ ආණ්ඩුව එක්කලා තරඟ කරලා අපි අරගෙන දිනා ගන්න තුරු අපට මේ සටන් අත්හරින්න බෑ වහාම කළ යුතු දේ තමයි මේ ආණ්ඩුව ගෙදර යවන අරගලයට අපි සියලු දෙනා සූදානම් වීම අපි සියලු දෙනා සූදානම් වීම ඒක තමයි අද අපේ කාර්යභාරය ඒක තමයි අද අපිට පැවරලා තියෙන වගකීම ඒ වගකීම ඉෂ්ට කරන්න වෘත්තීය සමිතිය ඒකාබද්ධ බල මණ්ඩලය ඇටේද අපි ඒකාබද්ධ විපක්ෂයත් එක්කලා වැඩ කරනවා ඒ වගේම අපි ඒකාබද්ධ බල මණ්ඩලයේ ඉන්න ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ වෘත්තීය සමිතිය ඒ වගේම ඊට පරිබාහිර ස්වාධීන වෘත්තීය සමිතිය ඉන්නවා මේ සියලු දෙනා අපි සංවිධානය කළා අපිට එකතු වෙන්න පුළුවන් අවම තැන එකතු වෙමි ඒ අරගල වලට අවතීර්ණ වෙනවා කියන පොරොන්දු අපි දෙනවා දෙවනිදා ජාතික විරෝධතා දිනේ පැවැත්වුවම වැඩි හරියයිද අපි ජාතික විරෝධතා කරපු මිනිස්සු මම නායකත්වය දෙන රාජ්‍ය සේවා වෘත්ති සමිති සම්මේලනයේ 1980 ජූනි මාසේ 5 වෙනිදා ජාතික විරෝධතා දිනයක් ක්‍රියාත්මක කළා මගේ සම්මේලනයට සම්බන්ධ රජයේ පොදු සේවක කම්කරු සංගමේ සෝමපාල සහෝදරයා ඒ ආණ්ඩුවේ මැරියෝ හැටියට ඇවිල්ලා එයාගේ ජීවිතය උදුරගත්තා අපට ඒ අත්දැකීම් තියෙනවා අපි ජාතික විරෝධතා දිනේ මේ සියල්ල බෙසදයි කියලා හිතන්න එපා තැන් තැන් වල අපි දකින හැටියට තැන් තැන් වල සටන් යනවා වෙන්වෙන් සටන් වලින් කිසි කෙනෙකුට දිනන්න බෑ කිසි කෙනෙකුට දිනන්න බෑ වෙන්වෙන් සටන් වලින් අපට එකතු වෙන්න පුළුවන් අවම කොන්දේසි මත මේ සියලු සටන් නයකරාසි කළා මේ ආණ්ඩුව ගෙදර යවීමේ ප්‍රාර්ථිත සූදානම් වෙන්නේ කියන ආයතනය කරමින් සහිතම් මරගලයට ජය වේවා සහිතම් ජයග්‍රහණයට ජය වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මගේ වචන සෝදා අවසන් කරමි